දෙදස් විසේක වර්ෂය නිමාකර, දෙදස් විසිු දෙක වසරට අපේරට පා තබන්නේ ගෙවී කිය වසරේ පැවති දැවැන්ත අර්බුදයන්ද කරපෙන්නාගෙනයි. එනිසා පවත්නා තත්වේ තුළ නවවසර කෙසේවත් සුබභ වනු ඇැයි සිතිිය නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණ නවසර පිළිබඳව පවසන්නේ. ඒත් ඒ අතරම නවවසරේ වෙනත් ආකාරයෙක සුබ්භ දසුනක්ද තිබෙන බව ඔවුන් පවසනවා. ඊ ජනතාාවලුත් දේශපාන ගමනක්කයාමට මුල පුරා තිබීමයි. ජනතාාව විමක්ති පෙරමුණේ නායක අනුඩ කුමාටු දෙසානායක එක් කළ සම්පූර්ණ පණිවිඩේ මෙසයි. ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවය අසමත් භාවයක්ත් ඕවන් විසින් අඩුගමනය කරමින් ආ සමාජ ආර්ථික දේශපාන ක්‍රමය අසාර්ථක භාවයක්ත් හමුවේ මේ වනවිට රටත් ජනතාවත් පත්ව සිටින්නේ මහත්ව්‍යසනයකටයි. මෙෙහි දිගප පල ගැඹර පළිඳව අමුතුුවෙන් විස්තර කිරීමට අවශ්‍යන් නොවන තරමට මුළුමහත් ජනතාවට තම දෛනිික ජීවිතේ තුළින් එපිළිබඳව අධදෙකීම් එකතුවමින් තිබේ. කලක් තිස්සේ වර්ධන වෙමින්නා ධනවාදී සමාජ ක්‍රමය අර්බුදය මේබනිවිට එහි උත්සතම අවස්ථාවටම පැමිණ තිබේ. නාව ලිබරල් උපයමාර්ගය තුළ පවත්වාගෙන ආ ආර්ථක්‍රමය මුළුමනින්ම බිඳ වැටී තිබේ. මියගිය මලකුණක් වු ලාංකයේ දනවාදී, මේවනවිිට ජනජීවිතයේ විවිධ ගැටලු මගින් ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ සුවඳ විලවුන් ගැල්වීම මගින් පැත්‍රියීම නමතාලියන හැකය. අත්‍යවශ්‍ය පාරබෝගික බාන්ඩයන් මලගණන් වේගේ ඉහල යමින් ඇත. හාල්, පොල්, එලවලු, ලූනු, මිඩස්, බේකරි නිෂ්පාදන කිරිපිටි ආද ආහාර මලගණන්වල සිට සබන් තත්්්‍යහෙත් වැනි දෛනික පරිභෝජන ද්‍රවව්‍යන්ද ගේෑස්. දර් ඉන්තනවැනි ගෘහස්ථවශ්‍යතාවයන් හිද සියලු ගොඩනැගිල අමුද්‍රාවයන් හි ිලකගන් ජනතාවට දරක් ගැනීමට නොහැකි තරමින් මේ වන විටද ඉහළ ගොස් තිබේ. ඉන්තනමී ලීහාලයාම් මේ ප්‍රතිඵල්ලෙස බස්ගස්තු, කුලීරත ාස්තු වැඩිවීම ලංඟලඟ එමින් ඇත. බාන්ට හිඟවීම නිසා වැඩිමිලක් ගෙවාහුව ලපාගැනීමට නම්, පෝලිම් වලට එකතුවීමට ජනතාවට බල කෙරී ඇත. වෙහිසක් සහ වැඩිමිලක් දරා ලබාගක් ගෑසිල්ලින්ඩරේ පුරායනු ඇතැයි නිවසේ ගතකිරීමට සිදුවී ඇත්තේ බියණ. මේ කිසිවකට වග කියන පාලකයෙකු හෝ පාලනයක් ඇතැයි කිසිවෙකුටත් නොසිදන තරම්වුවද ඔවන් තවමත් සිටින බ හැඟෙන්න්නේ අමන තීරණ කටමැත දෙඩවින් සහ පොරසාරම්වලින් පමණි. දෙදස් විසේක වසර නිමා වී දෙදස් විෂි දෙකනාව වසරයල බෙන්නේ මෙබොඳතුූ වටපිටාවක් රට තුළ තිබියද. ඒ විශේෂ තත්ත්යක් වන්නේ වසර හැත්ත දෙක් පුර ඉගෙන ගැනීමට න හැකිූ දේශපාලන පාඩම් ගෙවුණු වසර දෙකතුරේ ගෙනගැනීමට ජනතාවට අවස්ථාව ලැබී ඇතිහෙනි. අත්වන්දිමින් සිටින මෙමහා විනාශය තුළ ලබන අත්දැකීම් ජනතාවට නව බලාපොරොත්තුවදද කැටව තිබේ. බොහෝදිනාසය පැරි දේශාල මතවාද ඉවතලලා නව ගමනක්ෙනුවෙන් ස්වේච්චාාවෙන් අධිෂ්ඨානයෙන් පෙළගැසිමින් සිටි. ඔහු මේ අර්බූ දෙෙන් රට ගුණ ගැනීම හැකියාව ඇති දේශපාලන ව්‍යාපාලය තෝර ගැනීමට පටන් ගෙන සිටිති ඉතාමත් අසුභ වසරක අවසානයේ ලබන නව වසරේ සුභ පණවිඩේඇසයි. ඉදින් මේ නවවාසර ආරම්භ වන්නේ රටට අලුත් බලාපොරොත්තුවක් සමඟයි ඒ සමඟ මෙරට ජනතාව මෙතෙක් තෝරාගත් වැරදි බංකොල දේශපාලනමාවතා තැහැර නව දේශපාලන ගමනක් යාමට සූ දානම් වීමයි ටහදන සැබෑ මහජනව්‍යපාරය දැන් වේකෙන් කොඩිනැගමින් තිබේ. පාවාදීමට පීඩාවට සහ කලකිරීමට පත් කරනු ලැබූ ජනතාව දැන් තමන්ගේ නිවරති ස්ථානය සොයාගෙන ඇත. මේ මොහොතේ රටත් ජනතාවක් පිඩාවෙන් මුදාගැනීමේ ුවමනාවෙන් පසුවන සිරදනාගේ සිත්වලට සතුට දනවන කරුණයයි. දැන් සුබනාව වසරක්කැයි සම්ප්‍රදාායට කළ, සුබ පැතුම වෙනස් කළ සැබෑල් ලෙසම රට්ටල් ජනතාවට සුභ වන රටත් ජනතාවත් දිනන නවදේශපාලන ගමනේ විශාලතම ජයක්‍රහණය අත්පත් කරගන්නා වසර බවට මේ වසර පත්කර ගත හැකිය. ලංකාී මෙතෙක් බිහිවූ අවංක අදූෂ්‍යිත ආත්මාර්තයෙන් තොර මිනිසුන්ගේ එකතුව සැබෑ මහජන ව්‍යාපාරයේ මේ වසරේ පුරල්ව ගොඩි නැගෙනු ඇති අතර එය රටත් ජනතාවත් ජයක්‍රහණය කරා මෙහහි වනු ඇත. ඒ රටත් ජනතායවත් මේ අවමානයෙන් සහ පීඩාවෙන් ස්ථීර ලෙසම මුදා ගනු ඇත. එව නවදේශපාලන ගමන වෙනුවෙන් දෛරයෙන් හා විශ්වාසයෙන් පෙරටන සියලු දෙනාට මේ නවවසර වෙනුවෙන් අපි සුභ පතමු අනුර කුමාර දිසානායක නායක ජනතා විමුක්ති පෙරමුණ